අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අපි අද නවී ශ්‍රේණියේ දත්ත නිරූපණය හා අර්ථකථනයේ පාඩමට අදාළ ගැටලු කිහිපයකට පිළිතුරු ලියලා සාකච්ඡා කරමු. මෙම වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් ඔගලන්ට නැවත පාඩම මතක් කරගන්න අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පාඩමට අදාළ වීඩියෝ එකේ ලින්ක් එක මම දාලා තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි ගැටලු වලට යමු. ඔගලන්ට අවශ්‍ය වෙලාව අරගෙන මේවට පිළිතුරු ලියන්න වීඩියෝ එකේ අන්තිමට අපි උත්තර සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි ගැටලුව, කිසියම් වෙළඳ සැලක අප්‍රේල් මාසයේ තුල එක් එක් දවස තුල අලෙවි වූ රුපියල් 50 රීලෝඩ් කාඩ්පත් ගණන පාත දැක්වේ. මෙම දත්තවල පරාසය සොයන්න දී ඇති තොරතුරු ඇසුරෙන් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න, දත්තවල මාතේ සොයන්න, දත්තවල මධ්‍යස්ථයේ සොයන්න, දිනක් තුල අලෙවි වූ මධ්‍යන්න රුපියල් 50 රීලෝඩ් කාඩ්පත් ගණන සොයන්න. අවසන් ගැටලුව, පන්තියක ළමුන් සතියක් තුල ඉතිරි කළ මුදල් ප්‍රමාණය පහත දැක්වේ. මෙම දත්තවල පරාසය සොයන්න දී ඇති තොරතුරු ඇසුරෙන් 28-36-37-45 ලෙස තරම 9ක් වූ පන්ති ප්‍රාන්තර යොදා ගනුමින් සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න, රුපියල් 64-81 අතර මුදලක් ඉතුරු කළ සිසුන් ගණන කීයද, රුපියල් 55ට අඩුවෙන් මුදල් ඉතිරි කළ සිසුන් ගණන කීයද, සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තිය සහ මධ්‍යස්ථ පන්තිය සොයන්න. හොඳයි, අපි පිළිතුරු සාකච්ඡා කරමු. පළවෙනියටම ඔගලන්ට දීලා තියෙන විස්තර ඇසුරෙන් මෙන්න මේ විදිහට වගුවට හරියට අගයන් අරගෙනද කියලා බලන්න. මොකද මේ අගයන් ටික වැරදුනොත් මෙතනින් එහාට පිළිතුරු ටික වරදිනවා. පළවෙනි කොටස විදිහට අහලා තිබුණේ පරාසය, වැඩි මාගේ 20, අඩු මාගේ 14, එහෙමනම් පරාසය ඔයගලන්ට ලැබෙනවා 6ක් විදිහට. ඊළඟට මාතය. මාතය කියන්නේ වැඩිම වාර ගණනක් කියදලා තියෙන සංඛ්‍යාව. ඔගොල්ලෝ දන්නවා සංඛ්‍යාත තීරුවෙන් තමයි, සංඛ්‍යාත කොටසෙන් තමයි අපි ඒක හොයාගන්නේ. 7 තමයි වැඩිම වාර ගණන. එහෙමනම් ඒ වැඩිම වාර ගණන ලැබිලා තියෙන්නේ 18 කියන අගයට. ඊළඟට මධ්‍යස්ථය හොයාගමු. මධ්‍යස්ථය හොයන්න නම් ඕගොල්ලෝ දැනගන්න ඕන මේ සංඛ්‍යාත තීරුවේ එකතු අපි ගන්නවා. සංඛ්‍යාත තීරුවේ තියෙන්නේ ඉරටේ සංඛ්‍යාව. එහෙමනම් ඉරටේ සංඛ්‍යාවක් තියෙනකොට ඕගලන්ට මතකයි අපි පාඩම සාකච්ඡා කරද්දී මේ ගැන කිව්වා 30 බෙදීම 2 සහ 32න් බෙදලා එකක් එකතු කරාම එන අගයන් දෙක හොයාගන්න ඕනේ. 30 බෙදීම 2 කියන්නේ පිළිතුර ලැබෙනවා ඕගලන්ට 15ක්. එහෙමනම් අපි මේ වගුවෙන් 15වෙනි තැන තියෙන අගයයි ඊළඟට 30 බෙදීම 2 එකතු කිරීම එක කියන්නේ 16. 16 වෙනි අගේ තියෙන තැනයි හොයාගන්න ඕන. අපි ඒක හොයාගෙන ඉමු. 4 1 5. ඒ 5ට එකතු කරන්න ඕනේ මේ 5ත්. එතකොට පිළිතුර ලැබෙනවා 10යි. ඊට පස්සේ ඒ 10යි මේ 6යි. 16යි. එහෙමනම් 16 වෙනි අගය 17. එහෙමනම් ඕගොල්ලන්ට පේනවා මෙතන 15 වෙනි අගයත් 17මයි. අපිට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. මධ්‍යස්ථය ලැබෙනවා 17 එකතු කිරීම 17 බෙදීම 2. ඒ කියන්නේ 17ම තමයි. හොඳයි, ඊළඟට අපි බලමු කොහොමද මධ්‍යන්‍ය හොයන්නේ කියලා. මධ්‍යන්‍ය හොයන්න නම් ඕගොල්ලෝ මේ fx තීරුව අරගෙන ඉන්න ඕනේ. මේ අගයන් එකින් එක බලන්න ඕගොල්ලෝ නිවැරදිව පුරවලාද තියෙන්නේ කියලා. මේ ගුණිතය නිවැරදි වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඔක්කොගෙම එකතුව අපි 518 විදියට අරගෙන තියෙන්න ඕනි. දැන් මේ ඔක්කොම පුරවගෙන තියෙනවා නම් අපිට මධ්‍යන්‍ය අපහසු දෙයක් නෙමේ. 518 30න් බෙදනවා, පිළිතුර ලැබෙනවා 17.2ක්. මම 17ට වටේලා තියෙනවා. ඇයි වැටෙව්වේ? අපිට වැදගත් වෙන්නේ දිනකදී විකුණන ලද රීලෝඩ් කාඩ්පත්. එමනම් ඒක පූර්ණ සංඛ්‍යාවක්. එමනම් වැටෙවම ලැබෙනවා 17ක්. මෙතෙන්ට ඒකකයක් ඉදෙන්නේ නැහැ. දෙවැනි ගණන. අපි ඉස්සෙල්ලම
දීලා තියෙන තොරතුරු ඇසුරෙන් මේ වගුව පුරවගනිමු. මේ පන්ති ප්‍රාන්තර දෙක ඒ ගණනේ දීලා තිබුණා ඕගලන්ට මතක ඇති. එහෙමනම් අපි මෙතනින් එහාට තියෙන පන්ති ප්‍රාන්තර ටික ඊළඟට හොයාගෙන ඉන්න ඕනේ. තරම 9ක් වූ කියලා තිබුණේ. එහෙමනම් ඕගලන්ට මේ වෙනස එන්න ඕනේ 8ක්. වෙනස 8ක් වෙන විදිහට ඊළඟට එහෙමනම් එන්න ඕනේ 46 සහ 54. 55, 63, 64, 72, 73, 81. ඉස්සෙල්ලම මෙන්න මේ හතර ඔගොල්ලෝ නිවැරදිව ලියලා තියෙන්න ඕනි. ඊළඟට මේ දීලා තියෙන සංඛ්‍යා ටික භාවිතා කරලා සංඛ්‍යාත තීරුවේ මෙන්න මේ අගයන් ටික අරගෙන තියනවද කියලා බලන්න. දැන් අපි එක එක කොටස් වලට පිළිතුරු ලියමු. පරාසය. පරාසය කියන්නේ වැඩිම අගය සහ අඩුම අගය අතර තියෙන වෙනස. මෙතන වැඩිම අගය 80යි අඩුම අගය 28යි. එමනම් පරාසය ලැබෙනවා 52ක් විදිහට. ඊළඟ කොටසේ අහලා තිබුණේ රුපියල් 64 81 අතර මුදල් ඉතුරු කළ සිසුන් ගණන. 64 81 මෙන්න මේ දෙන්න. පිළිතුරු ලැබෙනවා 11ක්. ඊළඟ කොටසේ රුපියල් 55ට අඩුවෙන්. 55 අයිති වෙන්නේ නැහැ. 55ට අඩු ටික කියලා කියන්නේ මෙන්න මේ ටික. 7 එකතු කිරීම, 6 එකතු කිරීම 3 කියලා කියන්නේ 16යි. ළමොන් 16යි. ඊළඟට අහලා තිබුණේ මාත පන්තිය. මාත පන්තිය කියන්නේ වැඩිම වාර ගණනක් සංඛ්‍යාතයේ යෙදিলা තියෙන තැන. 14 ඒකට අදාළ පන්ති ප්‍රාන්තරය. එහෙමනම් ලැබෙන්නේ 55 63. ඊළඟට මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය හොයන්න කලින් අපි එකතුව ගන්න ඕනි. එකතුව 41ක් විදිහට ලැබෙනවා. ඒ කියන්නේ ඔත්තේ ගණනක්. ඔත්තේ ගණනක් නම් අපිට වැඩි සංකීර්ණ නෑ. 41ට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 42 දෙකෙන් බෙදනවා. එහෙමනම් ඕගොල්ලෝ 21 වෙනි තැනට අදාළ පන්ති පාන්තරය හෙව්වම හරි. අපි දැන් කොහේද 21 තියෙන්නේ කියලා හොයාගමු. 6යි 3යි 9යි. ඒ 9ට 7ක් එකතු කරාම පිළිතුර 16යි. තවම නෑ. 16ට 14ක් එකතු කරාම පිළිතුර 30 ලැබෙන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තමයි පිළිතුර තියෙන්නේ. ඒ කියන්නේ අදාළ පන්ති ප්‍රාන්තරය 55 සිට 63 දක්වා. හොඳයි. දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩමට අදාළ ගැටළු සාකච්ඡා කිරීම මෙන්නම වෙනවා. අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් ආපහු හම්බ වෙමු.